සුබ දවසක් ඔයාලා හැම දිනාටම හැමදාම වගේ ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනාවේ අපිට හිතා ගන්නවත් බැරි විදිහේ මැජිකල් රිසර්ච් එකක් ගෙනල්ලා දෙන්න. ගෙදරදීම හදා ගන්න පුළුවන් ගොඩාක් හොඳ ෆේස් මාස්ක් එකක් ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් ගොඩාක් කට්ටිය මේක ගැන දැනුවත් නැහැ. ඉතින් මේක ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා try කරන්න. මොකද ගොඩාක් හොඳ results අපිට ලබා ගන්න පුළුවන් pack එකක්. ඉතින් ඒක නිසා මේක අනිවාර්යෙන් try කරන්න මම 100%ක් විශ්වාසයෙන් කියන්නේ. මොකද මම මට මේක භාවිත කරලා ගොඩාක් හොඳ ප්‍රතිඵල ලැබුණා නිසා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. අද මම හදන්නේ චාකෝල් මාස්ක් එක ගෙදරදීම නිවැරදිව සකස් කර ගන්න ආකාරය තමයි. ඉතින් ගෙදරදීම අපි නිවැරදිව චාකෝල් පවුඩර් හදා ගන්න අපි මේ විදිහේ පිරිසිදු පොල් කට්ටක් භාවිතා කරන්න ඕනේ. ඉතින් අපිට මේ පොල් කට්ට පුළුවන් නම් කලින් හොඳට හොදලා අවුවේ වේලලා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. මොකද අපි මූහුණට නිසා මේක භාවිතා කරන්න. අපි මේ පොල් කට්ට අඟුරු කර ගන්නකොට අපිට මේක ගෑස් එක භාවිතා කරලා කර ගන්නත් පුළුවන්. ලිප භාවිතා කරලා කර ගන්නත් පුළුවන්. ඉතින් මේ දවස්වල මම දන්නවා ගෑස් භාවිතා කිරීම ඉතා පහසුයි ලංකාවේ තියෙන ආර්ථිකෙත් එක්ක. ඉතින් මමත් ඒක නිසා දර ලිප භාවිතා කරා ඔයාලගේ පහසුවට. ඔයාලා මේ පොල් කට්ට අඟුරු කර ගන්නකොට විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි මේ ලිප පත්තු කර ගැනීමේදී කිසිම කියන්නේ රසායනික අමුද්‍රව්‍යයක් භාවිතා කරන්න බෑ මේක ලිප පත්තු කර ගන්නකොට. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ලිප පත්තු කරනකොට පොලිතින් භාවිතා කරනවා, ලාම තෙල් භාවිතා කරනවා, මේ වගේ දේවල් භාවිතා කරනවා. ඉතින් මේ කිසිම දෙයක් භාවිතා කරන්නේ නැතුව තමයි අපි මේක පත්තු කර ගන්න අවශ්‍ය වන්නේ. මොකද අපි මේක සකස් කර ගැනීමේදී අනිවාර්යයෙන්ම ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි මේක භාවිතා කරන්න අපේ මුහුණට නිසා නිසි ආකාරව පිරිසිදු පිළිවෙලට මේ දේවල් කර ගන්න ඕනේ. ටිකක් මේ පොල් කට්ට පත්තු වේගෙන එනකොට අපි මේ වගේ මේක තහඩුවක් උඩට හරි මොකක් හරි භාජනයක් උඩකට හරි මම ගත්තේ පරණ භාජනයක්. ඉතින් මම මේ පරණ භාජනේ ඇතුළට දාලා මේ පොල් කට්ට පත්තු වෙන දුනදින් ටිකක් පත්තු වුණාම ඉතුරු ටික ඉබේම පත්තු වෙලා නිවෙනවා. ඉතින් ඒක නිසා අපිට මේක පොඩ්ඩක් පත්තු වුණාට පස්සේ ලිපෙන් එළියට අරගෙන පත්තු වෙන්න ඉඩ දෙන්න පුළුවන්. ඔයාලට ඉතින් මේ චාකෝල් පවුඩර් සකස් කර ගන්නකොට මම දැන් අද පොල් කට්ටක ප්‍රමාණයක් තමයි චාකෝල් පවුඩර් සකස් කරගන්නේ. ඉතින් ඔයාලට ටිකක් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය නම් අපිට චාකෝල් පවුඩර් ගබඩා කරගෙන තියාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලට පොල් කටු දෙකක තුනක ප්‍රමාණයක් එකවර සකස් කර ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාට පොල් කටු දෙකක් හරි තුනක් හරි පත්තු වෙන්න තියලා මේ විදිහට සකස් කර ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ පත්තු වෙලා ඉවර වුණු පොල් කටු අඟුරු ටික. ඉතින් මේක හොඳටම නිමෙන්න ඇරලා තමා අපි සකස් කරන්න ගන්න ඕනේ. දැන් මේක නිවුණට පස්සේ මම මේකට වතුර එකතු කරලා හොඳට පිරිසිදු කරනවා. මොකද හේතුව මේකේ තියෙන කුණු දූවිලි අනවශ්‍ය දේවල් සියලුම දේවල් ඉවත් කරලා මේ ටික හොඳට පිරිසිදු කරගන්න මට අවශ්‍යයි. ඉතින් ඒක නිසා මම මේ ආකාරයට හොඳින් මේක හොදලා පිරිසිදු කර ගන්නවා. දැන් මේ ඔයාලට පේන්න තියෙන්නේ හොදලා පිරිසිදු කරගත්ත පොල් කටු අඟුරු ටික තමයි. ඉතින් මේක මම පිරිසිදු භාජනයකට එකතු කර ගන්නවා අඟුරු ටික. ඉතින් ඔයාලට පේනවා ඉතින් දැන් මේ තියෙන්නේ වතුරත් එක්ක තෙතමනෙත් එක්ක. ඉතින් මේ තෙතමනෙත් එක්ක අපිට මේ චාකෝල් පවුඩර් සකස් කර ගන්න බෑ. අන්න ඒක නිසා දැන් අපිට අවශ්‍ය වෙනවා මේකේ තියෙන වතුර ටික තෙතමනේ ඉවත් කර ගන්න. ඉතින් ඒ සඳහා මම කරන්නේ නැවතත් අර භාජනයේ ලිපේ තියලා ඉවර වෙලා පොඩ්ඩක් කබලේ මේ ටික බෙදලා ගන්නවා. එතකොට මේකේ තියෙන වතුර ටික ඔක්කොම වාෂ්ප වෙලා අඟුරු ටික විතරක් ඉතුරු වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම කොහොමද මේ දේවල් කරගන්නේ කියලා නිවැරදිව. විනාඩියක් දෙකක් වගේ කාලයක් මේ විදිහට හොඳට පොඩ්ඩක් හැන්දකින් කලවම් කරලා වතුර ටික හොඳටම ඉවත් වුණාට පස්සේ අපිට පුළුවන් මේ අඟුරු ටික ලිපෙන් බාලා ඉවත් කරගෙන නිවෙන්නට හරින්න. ඔන්න ඉතින් දැන් අපිට තියෙන්නේ හොඳටම නියුණු පොල් කටු අඟුරු ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මම ඒ සඳහා දැන් බ්ලෙන්ඩරේට මේක එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මේ තියෙන බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ චාකෝල් පවුඩර් අපි සකස් කරගත්ත චාකෝල් පවුඩර් ටික. මෙතනදී මේ චාකෝල් පවුඩර් හොඳටම කුරු වෙනව නම් තමයි වඩාත්ම හොඳ. මට ඇත්තටම හොඳටම කුරු කරගන්න බැරි වුණා. මොකද අර
පොඩි බ්ලෙන්ඩර් කප් එකේ දැම්මොත් තමයි ඒක අපිට හොඳටම කුඩු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මට ඒක කරගන්න බැරි වුණා. ඔයාලා හොඳටම බ්ලෙන්ඩර් කරගන්න. දැන් අපි බලමු නිවැරදිව චාකෝල් මාස්ක් එක සකස් කරගන්නේ කොහොමද කියලා. මේකට මම මුලින්ම එකතු කරගන්නවා අපි ගෙදර පිරිසිදුව සකස් කරගත්ත චාකෝල් පවුඩර් එහෙමත් නැත්නම් අඟුරු කුඩු මේ තේ හැඳි එකක ප්‍රමාණයක්. ඒත් එක්ක මම මේකට එකතු කරගන්නවා කඩල පිටි තේ හැඳි එකක ප්‍රමාණයක්. ඒකේ තේ හැඳි ප්‍රමාණය අර චාකෝල් එකතු කරපු ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩියෙන් මම එකතු කරනවා. ඉතින් මෙතනදී ඔයාලට කඩල පිටි වෙනුවට මුල්තාන මිට්ටි භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අර ඉන්දියන් හීලින් ක්ලේ එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනදී කඩල පිටි භාවිතා කරන්න නැතුව මුල්තාන මිට්ටි භාවිතා කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කලින් මුල්තාන මිට්ටි භාවිතා කරලා ඔයාට කිසිම ප්‍රශ්නයක් නැත්තම් විතරක් භාවිතා කරන්න. ඒත් එක්ක මම මේකට භාවිතා කරා ඇලෝවෙරා ජෙල් තේ හැන්දක ප්‍රමාණයක්. ඉතින් මෙතනදී ඔයා භාවිතා කරන ඇලෝවෙරා ජෙල් බ්‍රෑන්ඩ් එකකින් ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම භාවිතා කරා ෂිලෝ එකේ ඇලෝවෙරා ජෙල්. ඒත් එක්කම ඔයාට ඇලෝවෙරා ජෙල් නැත්තම් කොමාරිකා ගෙදර තියෙන කොමාරිකා මදයක් අරගෙන මේකට භාවිතා කරන්න පුළුවන්. ඒ කොමාරිකා බ්ලෙන්ඩ් කරලා ඒකෙන් තේ හැන්දි එකක ප්‍රමාණයක්. මම මේක සම්පූර්ණයෙන් මික්ස් කරගන්නේ ඇලෝවෙරා ජෙල් වලින් විතරක් නෙමෙයි. මම මේකට වතුර තේ හැන්දක ප්‍රමාණයකුත් එකතු කරනවා. ඉතින් ඔයාලට මෙතනදී වතුර එකතු කරන්න පුළුවන්. මේ නැහැමත් නැත්නම් රෝස වතුර එකතු කරගන්න පුළුවන් නම් තවත් වඩාත් හොඳයි. ඉතින් මෙතනදී වතුරත් එකතු කරාට පස්සේ හොඳට මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් නියම පදමට අපිට අර ඇලෝවෙරා ජෙල් තේ හැන්දයි වතුර තේ හැන්දයි එකතු කරාට පස්සේ නියම පදමට ඇවිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි හොඳට වෙලාව අරගෙන මේක හොඳට මික්ස් කරලා හොඳ දියාරුවට ගන්න ඕනේ. ඒත් එක්කම කියන්න ඕනේ මේක දැන් අපි සකස් කරගන්න මොහොතේම අපි මේක අපේ මුහුණට ඇප්ලයි කරන්න ඕනේ. මොකද මේක ටික වෙලාවක් යනකොට ගල් වෙන්න බලනවා. ඉතින් අපි ෆේස් එක වේලෙනවා වගේ මේ පැක් එකත් වේලෙන්න බලනවා. ඉතින් ඒක නිසා මේක සකස් කරගෙන විනාඩියක් දෙකක් තුනක් වගේ කාලයක් ඇතුළත අපි මේක ඇප්ලයි කරන්න අවශ්‍යයි. මට හිතෙනවා මේකේ ටිකක් දියරු ගතිය වැඩි වගේ නිසා මම මේකට තව චාකෝල් පවුඩර් ටිකක් එකතු කරගත්තා. ඉතින් ඔයාලට ඒකේ ප්‍රමාණය තව ටිකක් මේක ඝන කරගන්න ඕන උකු කරගන්න අවශ්‍ය නම් මේකට කරලපිටි ටිකක් චාකෝල් පවුඩර් ටිකක් අඩු වැඩි කරගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ තියන්නේ අවසානයේ මම සකස් කරගත්ත චාකෝල් මාක්ස් එක. ඔන්න ඉතින් මම මේක ටග් ගාලා ඇප්ලයි කරන්න තමයි යන්නේ. ඉතින් මම අද මේක භාවිතා කරන්න පින්සලක් මේ විදිහේ පින්සලක් භාවිතා කරනවා. මොකද ඒක පහසුයි. මොකද මේක කළු පාට නිසා අපි අත්වලින් ගෑවොත් එහෙම අපේ නියපොතු අස්සට එහෙම යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ පින්සලක් තියෙනවා නම් අපිට හරි පහසුවෙන් මේක ඇප්ලයි කරගන්න පුළුවන්. දැන් මම කියන්නම් මේ චාකෝල් මාස්ක් එක භාවිතා කරලා මොන වගේ වාසිද අපිට ලබා ගන්න පුළුවන් කියලා. ඇත්තනම කිව්වොත් මේක භාවිතා කරන පළවෙනි දවසේම ඔයාලට ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා භාවිතා කරොත් ඔයාලට ඒ වෙනස දැක ගන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන දේ තමයි අපේ මුහුණ ගැඹුරෙන්ම පිරිසිදු කිරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දිනපතා ෆේස් වොෂ් එකක් සබන් භාවිතා කරලා අපේ මුහුණේ තියෙන කුණු දූවිලි ඉවත් කර ගැනීමක් සිද්ධ කරාට මේක සම්පූර්ණ වශයෙන්ම ඉවත් වෙලා යන්නේ නැහැ. මේ අපේ සම ගැඹුරටම කාවැදලා තියෙන දේවල් ඉවත් වෙන්නේ නැහැ. හැබැයි මේ චාකෝල් මාක්ස් එකට හැකියාව තියෙනවා අපේ සමේ ගැඹුරටම කාවැදලා තියෙන සබන් වලින් යන්නේ නැති ෆේස් වොෂ් වලින් යන්නේ නැති තෙල් කුණු දූවිලි සියල්ලම ඉවත් කරන්න. ඉතින් ඔයාලා භාවිතා කරන පළවෙනි භාවිතයෙන්ම අපිට අපේ ස්කින් එකේ ලොකු පැහැපත් බවක් පේනවා. ඒකට හේතුව තමයි අපේ සමේ තියෙන මේ ගැඹුරෙන් කාවැදලා තියෙන කුණු දූවිලි ටික මේක හරහා ඉවත් වීමක් සිද්ධ වෙන නිසා. ඒත් එක්කම මේකෙන් ලැබෙන තවත් ලොකු වාසියක් තමයි අපි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඕපන් පෝස් කියන දේ. ඉතින් මේ ඕපන් පෝස් එහෙමත් නැත්නම් සමේ තියෙන සිදුරු අවම කරගන්න මේ චාකෝල් මාක්ස් එක ලොකු උපකාරීත්වයක් ලබා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් මේක සතියට දෙවතාවක් උපරිම භාවිතා කරන්න මේ ඕපන් පෝස් ඉක්මනින් අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ සමේ ඇති වෙන කුරුලා තත්වයන් මර්ධනය කර ගැනීමටත් මේ චාකෝල් මාස්ක් එක ගොඩාක් උපකාරී වෙනවා. මොකද විස බීජ සමග ක්‍රියා කරලා මේ කුරුලා ඇති වෙන තත්වයන් වළක්වාලන්න මේ චාකෝල් මාස්ක් එක ගොඩාක් ලොකු දායකත්වයක් ලබා දෙනවා. මීටත් එහා ගියපු ගොඩාක් වාසි ප්‍රමාණයක් තියෙනවා අපිට නොදන්නවා වුණාට. ඉතින් මේක මම විනාඩි 20ක වගේ කාලයක් මුහුණේ තිබ්බා. ඉතින් විනාඩි 20කට අවම විනාඩි 20ක් තියන්න ඕනේ. ඉතින් අපේ සම තුල මේක සම්පූර්ණයෙන්ම වෙලුණාට පස්සේ තමයි අපි ඉවත් කිරීමක් සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මගේ සම සම්පූර්ණයෙන්ම මේ චාකෝල් මාස්ක් එක වෙලුණාට පස්සේ තියෙන ආකාරය. දැන් අපි බලමු මේක කොහොමද නිවැරදිව අපේ මුහුණෙන් ඉවත් කරගන්නේ කියලා.
ඉතින් මේක අපි එකපාරටම ඉවත් කරන්නේ නැහැ ඉවත් කරන්න කලින් මුලින්ම අපේ මුහුණ තෙතමාතු කරගෙන ඉන්න ඕනේ මොකද අපේ මුහුණට මේක හයි වෙලා තියෙනවා ඉතින් මේක අපි එකපාරටම ඉවත් කරන්න ගියොත් අපේ සම ඇදීමකට ලක් වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා මෙන්න මෙහෙම මුලින්ම අපි අපේ සම තෙත් කරලා මේක බුරුල් කරගෙන හිමීට මෙන්න මේ ආකාරයට ස්ක්‍රබ් කිරීමක් සිද්ධ කරගන්න පුළුවන් ඉතින් මේක හිමීට තමයි අපි ස්ක්‍රබ් කරගන්නේ ඉතින් අර සමේ අපේ හයි වෙලා තියෙන පැක් එක බුරුල් කරගෙන තමයි අපි ස්ක්‍රබ් කිරීමක් සිද්ධ කරන්නේ එහෙම නැතුව එකපාරටම ස්ක්‍රබ් කරන්නේ නැහැ හරි පරිස්සමෙන් තමයි මේ පැක් එක ඉවත් කිරීම සිදු කරන්න ඕනේ මම මේ කරන ආකාරයට ඔයාලටත් පුළුවන් හිමි හිමින් ස්ක්‍රබ් කරලා ඉවර වෙලා මේක ඉවත් කිරීමක් සිද්ධ කරගන්න දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක සාමාන්‍යයෙන් අපි සතියකට මාසයකට කී වතාවක් කරන්න අවශ්‍යද කියලා. ඉතින් මේක ඉවත් කිරීමේදී අපි පොඩි ස්ක්‍රබ් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒක නිසා මේක සතියකට එක් වතාවක් කරොත් හොඳටම ප්‍රමාණවත් උපරිම සතියට දෙවතාවක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක මුහුණට පමණක් නෙමෙයි වාගේ අත් කකුල් වලටත් භාවිතා කරන්න පුළුවන් ගොඩාක් හොඳ फेस मास्क विदरा बॉडी पैक विदेट भावित गोडा होंद पैक विदेट हंधन पुलवा एक वालेट हितने प्रश्न अभी मे चाकोल विदरा वतुर एक् हरी रोस वतुर एक् हरी मिक्स कल भावित बेड़ कीला इतनी मे चाकोल बेल्ट अभी मे कड़ पीटी हरी मैं मुलता मिट्टी हरी हीलिंग हरी एक्तुकान मे चाकोल मास्क अरे आप मुहून सेट आवाश निशा मे मुहून एक्की दाँव इवल යම් කිසි ගුණයක් තියෙනවා. ඉතින් මේකේ තියෙන ගුණයත් වැඩි කර ගන්නත් පුළුවන්. ඒත් එක්කම අර අපි චාකෝල් විතරක් නිකන් වලට පුළුවන් try කරලා බලන්න. වතුර ටිකක් විතරක් දාලා අපි මේක මූණේ ගෑවොත් එහෙම මේක අපේ මුහුණට හරියට absorb වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක නිවැරදිව absorb වෙන්න ඕන නිසා තමයි අපි මේකට කඩලා පිටි එහෙම නැත්නම් මුල්තානි මිටි වගේ දේවල් එකතු කරන්නේ. ඒත් එක්කම මේකේ තියෙන ප්‍රතිඵලය වැඩි කර ගන්න. ඉතින් මේ චාකෝල් මාස්ක් එක ඉවත් කරාට පස්සේ අපේ සමට ලොකු වෙනසක් තේරෙනවා. ඒ කියන්නේ සමට හොඳ ග්ලෝවින් ඉෆෙක්ට් එකක් ලැබිලා කියලා තේරෙනවා. ඒත් එක්කම සමට හොඳ දීප්තිමත් බවක් ලැබිලා කියලා දෙනවා. ඒත් එක්කම හොඳ සුසුනිදු බවක්. ඒ කියන්නේ අපිට අතට අල්ලලා බැලුවම සම ගොඩාක් සිනිදු වෙලා කියලා තේරෙනවා. ඉතින් ගොඩාක් හොඳ මට හම්බෙච්ච ගොඩාක් හොඳ ෆේස් මාස්ක් එකක් ඉවත් නිවලදී ඉතින් ගොඩාක් කට්ටිය මේක භාවිතා කරපු කට්ටිය මේකේ තියෙන රහස හංගගෙන ඉන්නේ ඒක නිසා. ඉතින් මේක භාවිතා කරලා බලන්න ඔයාලත් අනිවාර්යෙන් අදම භාවිතා කරලා බලන්න. මේක ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා දෙන ෆේස් මාස්ක් එකක් ඉවත් නිවලදී. ඉතින් මේක මුහුණෙන් ඉවත් කරායින් පස්සේ අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන තව පියවරක් තියෙනවා. ඒ තමයි අපේ මුහුණ හොඳින් ටෝන කරන්න ඕනේ. ඉතින් මෙතනදී අපි ටෝන කරන්න අවශ්‍ය වෙන්නේ අපේ මුහුණේ තියෙන කුණු දූවිලි සියල්ලම අපි අපේ මුහුණෙන් එළියට එනවනේ මේ චාකෝල් මාස්ක් එක භාවිතා කිරීමෙන් පස්සේ. ඉතින් අපි ස්ක්‍රබ් කිරීමකින් උනත් අපේ පෝසස් ඕපන් වෙනවා. ඉතින් මේ ඇරුණු පෝසස් වහගන්න තමයි අපි මේ විදියට ටෝන එකක් භාවිතා කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ චාකෝල් මාස්ක් එක භාවිතා කිරීමෙන් පස්සේ මගේ මුහුණේ තියෙන වෙනස්කම් මොනවාද කියලා. ඉතින් ඔයාලත් අදම try කරලා බලන්න ඔයාලට ලැබෙන ප්‍රතිඵලය මට comment කරන්න. ඒත් එක්කම ඔයාලට තියෙන ප්‍රශ්න comment කරන්න. මම හිතනවා අද video එකක් ඔයාලට වටිනාකමක් එකතු කරන්න ඇති කියලා. ආයෙත් දවසක මේ වගේ video එකෙන් හමු වෙමු.